මම බුද්ධික විජේකෝන් භූවිද්‍යාඥ ගොඩනැගිලි පරිශ්‍රාණිතනේ නුවරඑළිය. අද මොකද්ද මේ පරීක්ෂා කරපු ගොඩනැගිලි සම්බන්ධව ගන්න තීරණයක් තියෙනවා කියලා අවධානම් තත්ත්වය. ඔව් එතන තියෙනවා ගොඩනැගිලි කීපයක් තියෙනවා තට්ටු 4කින් යුක්ත ගොඩනැගිලික් සහ ඊට දෙපසින් තට්ටු 2 සහ තට්ටු 3කට ආදාළ ගොඩනැගිලි තිබ්බා. ඒකේ තට්ටු 4ට අදාළ ගොඩනැගිල්ලේ යම්කිසි ඇලවීමක් අපි කියන ටිල්ට් වීමක් නිරීක්ෂණය කරා. ඊට අමතරව ඒ තට්ටු 4ට අදාළ ගොඩනැගිල්ලට යටින් කවුන් එකේ ජලය ගමන් කරන බෝක්කුවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. අපි අන්තිම නිගමනයකට ආවේ මේ බෝක්කුව හරහා ගලාම යන ජලයේ දැන් පසුගිය වැස්සේ අධික වර්ෂාපතනයත් එක්ක ලොකු ජල ප්‍රමාණයක් ගලාගෙන ගියප එකත් එක්ක බිල්ඩින් එක සෙටල් වීමකට නැවත ස්ථාවර වීමකට ලක් වෙන්නේ නැති කියන එක තමයි අපි නිගමනයකට ආවේ. එතකොට ඔක අධරැකීමේ අවධානමත් තියනවාද? ඔව් දැනට ගත්ත නිරීක්ෂණත් එක්ක ක්ෂණිකව කඩාවැටීමේ ලක්ෂණයක් අපිට පෙන්වුම් කරන්නේ නැහැ. අපි එතකොට ඒ බිල්ඩින් එක දැනට භාවිතා කරන කොටස් දෙකකට අපි වෙන් කරලා බිල්ඩින් එක ඒක එක කොටසකට දැනට తాවකාලිකව අයින් වෙලා ඉන්න අපි නිර්දේශ කරා. අනිත් අයට බිල්ඩින් එක ඇතිවන අස්ථාවර වීම නිරීක්ෂණය කරමින් දැනට රැඳෙන්න අපි ඒගොල්ලොන යෝජනා කරා. අනිත් කට්ටිය එකෙන් අයින් වෙලා ඉන්න ඕනේ. ඔව් දැනට කොටසක් අපි తాවකාලිකව අයින් කරලා තිනවා බිල්ඩින් එකේ අර සම්පූර්ණ අත්විවරමේ සහ අත්විවරමේ උදාලා තියෙන පාංශු ස්තරවල අවශ්‍ය පරාමිතීන් අරගෙන අවසාන නිගමනයකට එළඹෙනකන් ඒකට ඒ පිරිසට අපි දැනට తాවකාලිකව ඉවත් වෙන නිර්දේශ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ හරිය එතකොට ගැවෙන මිනිස්සු ඒ අය නෑ ඒක තමයි දැනට කියන්නේ මේ බිල්ඩින් එක ඇතු වෙලා තියෙන අස්ථාවර වීමත් එක්ක ෂණික කඩාවැටීමකට ලක් වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. හරි ඒක නිසා අනිවාර්යෙන් මේ වගේ දෙයක් වෙනවා නම් තව ඉස්සරහට බිල්ඩින් එකේ තව දුර්වලතා ඒ කියන්නේ ලක්ෂණ පෙන්වන්න කරන්න ඕනේ. ෂණික බිඳ වැටීමකට තියෙන අවස්ථාව ගොඩක් අඩු නිසා දැනට මේ වටා පිටේ ඉන්න අයට එහෙම අවදානම් තත්ත්වයක් ප්‍රකාශ කරන්න තරම් හේතුවක් නැහැ. මේ වගේ ප්‍රමිතියේදී ගොළු ඈඳ ගත්තා ඒක. ඔගොල්ලෝ ගෑ. ඔව්. ඈඳ ගෙන එහෙම ගැහුවා. මම එපා කිව්වා මේ කියලා ඒක කරා. ඒගොල්ලෝ නෑ නෑ කිව්ලා විකෝමද කියලා ඒක ඇල්. ඉතින් ඒක සර් ඉතින් මම දන්නා ඒක කොහොමද? කොයි කාරණාද? ඒක දිරෙන්න පුළුවන් නේද? බහිනවා කියන්නේ මේ ඒගොල්ලන්ගේ එක කම්බියකින් හේත්තුලා දෙන්නේ මේ හින්දම මම දෙන්නම් මේ දැන් මල්ලි පුළුවන් කියලා අස් කරගන්න එක තමයි හරි හරි ආයෙත්
Tibbe ne? Tibbe ne. Ate ide ko puru. Oh, ya dem pa. Ala dinu. Bolom na. Ibara. Ya ko ata wala ka pahala ya dinu. Kapule ka pata.